පුස්තකාල සේවා නවීකරණය සඳහා කෘත්‍රිම බුද්ධියේ පැමිණීම අභියෝග සහ අවස්ථාව යන තේමාව යටතේ ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පුස්තකාලයාධිපතිවරුන් පර්යේෂකයන් සහ නවෝත්පාදකයන් ඇතුළු විශාල පිරිසක් මෙම සමුළුවට එක්ව සිටියා. උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ එහි පැමිණ සිටි පුස්තකාලයාධිපතිවරුන් දැනුම් සම්භාරයක භාරකරුවන් මෙන්ම ආරක්ෂකයන් බවයි. එමෙන්ම ඩිජිටල් නිවන අනාගතයේ මෙහෙයුම් කරුවන් ලෙසද අග්‍රාමාත්‍යවරිය ඔවුන් හඳුන්වා දුන්නා. ඩිජිටල් ප්‍රවේශය ප්‍රගමනය කිරීමේදී පුස්තකාල සහ පුස්තකාලයාධිපතිවරුන්ගේ ප්‍රධාන කාර්යභාරය පිළිබඳවයි ඇය මෙහිදී විශේෂ අවධානයක් යොමු කළේ. දැනුම සඳහා ප්‍රවේශය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම මෙන්ම සීමා සහිත සම්පත් සහ සැකසුම් තුළ ධාරිතාව ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙරට පුස්තකාල සේවා නවීකරණය කිරීමට කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමේ හැකියාව මෙම සම්මන්ත්‍රණයේදී ගවේෂණය කරනු ලැබුවා. දැනුම පරතරය අවම කිරීම සහ රටපුරා නවෝත්පාදනයන් පෝෂණය කිරීම සඳහා පුස්තකාලයාධිපතිවරුන්ට සහාය වීමට රජය කැප වී සිටින බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.